ඉන්දියානු සිනමාව තරයට කතා සරිත සාගරය වගේ. ඔවුන්ගේ ඕපාදූප ප්‍රේම සම්බන්ධතා ඒවා බිඳ වැටීම මේවා හැමදාම සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි මෙහෙත් එහෙමයි. ආලියාගේත් පූජාගේත් පියා වූ මහේෂ්පත් නමති ඉන්දියානු සිනමාකරුවා ඔහුගේ ප්‍රථම භාර්යාවත් එක්ක සිටියේදී කිරන් බාත් එක්ක ජීවත් වෙද්දී ඔහුගේ ප්‍රේම සම්බන්ධතාවයක් පැවතුණා. පර්වින් බාබී නමති සුප්‍රකට නිලිය සමග පසු කාලෙක අබිරහස් ලෙස මිය ගිය පර්වින් බාබී සමග පැවති මේ ප්‍රේම සම්බන්ධතාවය මේ අනියම් ප්‍රේම සම්බන්ධතාවය මහේෂ් බාත් ස්වයං චරිත අපදානයක් බඳු 1981 වසරේ ඔහු තනු අර්ථ කියන චිත්‍රපටයට පාදක කරගත්තා. මේ පුවත මාලනී ෆොන්සේකා ඇගේ දෙවන අධ්‍යක්ෂණයට තෝරාගත්තා අහිංසා නමින්. ඉන්දියානු සිනමාවේ එවකට කීර්තිමත් නිලියන් අතර වූ සබනා ආස්මි ස්මිතා පටේල් දෙදෙනා මේ චිත්‍රපටයේ රඟපෑ චරිත දෙක මාලනී ෆොන්සේකා නාදිකා ගුණසේකරත් සිංහල චිත්‍රපටයේ අහිංසා චිත්‍රපටයේ නිරූපණය කළා. කුල්භූෂන් කරබන්දාගේ රඟපෑ ප්‍රධාන චරිත රඟපෑවේ එවකට අලුත් නළුවෙකු ලකී ඩයස්. මේ ලකීගේ දෙවැනි චිත්‍රපටය සහ ඔහු මුල් වතාවට ප්‍රධාන චරිතය නිරූපණය කරන ලද චිත්‍රපටය. මේ චිත්‍රපටයේ එක ජවනිකාවක ලංකාවේ එවකට සිටි සියලුම ජනප්‍රිය නළු නිළියන් සහභාගී වුණා. එයා අපේ සිනමාවේ එබඳු ජවනිකාවක් තිබුණු මුල්ම අවස්ථාව. ගාමිණී ෆොන්සේකා, විජේ කුමාර තොංගචෝවා, බේ වික්‍රම රවීන්ද්‍ර රන්දෙනිය, ශ්‍රේයානි අමරසේන, ප්‍රීති රන්දෙනිය මේ ඇතුළු සියලුම නළු නිළියන් මේ එම ජවනිකාවට සහභාගී වුණා. මොකද මේ චිත්‍රපටයට පාදක වෙන්නේ සිනමා නිර්මාණයකම කතාන්දරයක් නැත්නම් සිනමා කර්මාන්තය කතාන්දරයක් නිසා. කොහොම වුණත් අහිංසා චිත්‍රපටය පිළිබඳ ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වීරගම මෙන්න මෙහෙම සඳහන් කරනවා. මාලනී ෆොන්සේකා දශක කිහිපයක් සිනමාවේ නිරත වූ ප්‍රතිභාපූර්ණ නිළියකි. විශිෂ්ට සිනමාකරුවන් ඇසුරේ සාර්ථක රංගනයන් ගෙන ආ ශිල්පිනියකි. එහෙත් ඇය වගා කරගත් එම කුසලතාවන් අහිංසා චිත්‍රපටයෙන් හෙළි නොවේ. අවස්ථා නිරූපණයේ දක්නට ඇති කර්කශ බව හෙළි කරුණේ ඇය විවේක බුද්ධියෙන් තොරව සිනමාකරණේ නියුක්ත වන බවකි. දිගු කලක් රඟපෑමේ නිරත වූ පෞද්ගලික ප්‍රතිරූප ගොඩනගාගත් ආසියාතික නළු නිළියන් ඉන්දියාවේ සහ ලංකාවේ පසු කලක චිත්‍රපට නිර්මාණයට එළඹෙනුයේද එකී ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීමේ ආකල්පයෙන් යුක්තවයි. මාලනී ෆොන්සේකා මේ ගොඩනගන්නට වෙරදරුණුයේ තම ප්‍රතිරූපය ආරක්ෂා කර දෙන ආකාරයේ ඊනියා කුලකාන්තාවක්ද. සමාජයටත් තමා නිරත කලා මාධ්‍යයටත් හරවත් මෙහෙවරක් ඉටු කරන සැබෑ කලාකාරියක වීමට නම් එවන් ප්‍රතිරූප නිර්මාණයේ නිරතවීමෙන් නම් හැකි නොවනු ඇත. එහෙම කිව්වේ ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම අහිංසා චිත්‍රපටය පිළිබඳ විචාරයකදීමෙන්. අහිංසා චිත්‍රපටය නිෂ්පාදනය කළේ නදිකා ගුණසේකරත් මාලනී ෆොන්සේකාත්. අපේ දක්ෂතම රූපණවේදිනියන් දෙදෙනෙක් එකතු වී අධ්‍යක්ෂණය කළේ මාලනී ෆොන්සේකා. දෙබස් තිර රචනය සෝමපාල ලීලානන්ද. කැමරා අධ්‍යක්ෂණය මර්සලින් එස් පෙරේරා. සංස්කරණය එස් වී චන්ද්‍රන්. සංගීත අධ්‍යක්ෂණය සරත් දසනායක. ගීත රචනා ආචාර්ය අජන්තා රණසිංහ සහ සෝමපාල ලීලානන්ද. එච්.ආර්. ජෝතිපාලයන් රෑ නිහඬ රෑ ගීතය ගායනා කළා. නෙළූ මලකිය විලෙන් නොව නම් අපූරු ගීතය එච්.ආර්. ජෝතිපාලත්, විජය කුමාර තුංග, ලතා වල්පොළ, චන්ද්‍රිකා සිරිවර්ධනත් ගායනා කළා. ඔවුන් හතර දෙනා එකට ගායනා කළ එකම ගීතය එයයි. චිත්‍රපටයේ කතා තේමාව අමිත් ප්‍රියදර්ශනගෙන්, සහාය අධ්‍යක්ෂණය ආනන්ද ෆොන්සේකාගෙන්, කලා අධ්‍යක්ෂණය ස්ටනීද සිල්වා, වේශ නිරූපණය කේ සුබ්බයා සහ රජිද සිල්වාගෙන්, නිෂ්පාදනය කල්පනාකරණය රාජා රත්නසිරි සිල්වාගෙන්, නාමාවලිය ඒ.ඩී. රංජිත් කුමාරගෙන්, ශබ්ද පරිපාලනය ජෝර්ජ් මනතුංග සහ මර්වින් බේන්ස්ගෙන්, මාලි ෆොන්සේකා, නදිකා ගුණසේකර, ලකී ඩයස්, ජීවන් කුමාරතුංග, විමල් කුමාරද කොස්තා, අනුර බණ්ඩාර රාජගුරු, සුජානි මේනකා දහනායක, සමන්ති ලැනරෝල්, මර්වින් ජයතුංග, රොයිද සිල්වා, කාන්ති අමරසිංහ. චිත්‍රපටයේ ගරු රඟපෑමේ යෙදුණා ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙනි, ෆ්‍රෙඩි සිල්වා, බැප්ටිස්ට් ප්‍රනාන්දු, සිතාරා ප්‍රියදර්ශනි, සුමිත් මුදන්නායක, ඇන්ජලා වෙරෝනිකා, රේණුකා දමයන්ති, ගාමිණී ජේ පෙරේරා, සුමනා අමරසිංහ, ටෙනිසන් කුරේ, සසි විජේන්ද්‍ර, ක්ලීටස් මෙන්ඩිස්, දෙනවක හාමිනේ, රූබි ද මෙල්, අනෝජා වීරසිංහ, ශ්‍රේයානි අමරසේන, මැණික් කුරුකුළුසූරිය, සෝනියා දිසානායක, චමිලා ප්‍රියදර්ශනි, ප්‍රීති රන්දෙනි, ඇන්ජලා සෙනවිරත්නාදී. අහිංසා සමාන අහිංසා මහේෂ් බාත්ගේ අර්ථ.